මේ ආනාපාන සතිය වැඩිම ගැන සමහරයට කෙනෙකුට හිතන්න පුළුවන් අපිට මේ ධ්‍යාන වඩා කල්ගත කරන්න බෑ විපස්සනා වඩලා නිවන් දකින්නයි අපට ඕනේ කියලා හිතෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා අඳුරු කාමරයක තියෙන දේවල් දැක ගන්න ආලෝකයක් ඕනේ. ඒ වගේ මේ අපේ ස්කන්ධ සංඛාණයේ අඳුරු කාමරයක් වාගේ මේ අඳුරු කාමරය ඇතුලේ තියෙන රූප කලාප නාම ධර්ම දැක ගන්න අපට ආලෝකය ඕනේ. ඒ ආලෝකය ලැබෙන්නේ සමත භාවනා වැඩීමෙනුයි. සමත භාවනාවෙන් ධ්‍යාන සමාපatti උපදවා ගත්තාම ඒ තියෙන ආලෝකය ඊට පස්සේ විපස්සනාට හැරීමේදී විපස්සනා ඥාන ආලෝකයක් බවට පත් වෙනවා. ඒ විපස්සනා ඥාන ආලෝකයෙන් අර මේ අඳුරු කාමරයක මේ වගේ ලක්ෂණ ආලෝකයක් දැල්වුවාම සියල්ල පේනවා වගේ මේ ස්කන්ධ සංතානේ නාම රූප ධර්ම සියල්ල දැකගත හැකි වෙනවා. ඒවායේ ඇතිවීම නැතිවීම දැකගත හැකි වෙනවා. අනුපිළිවෙලින් විපස්සනා ඥාන ඒ තුලින් දියුණු වෙනවා. ඒ හේතු කොටගෙන තමන්ගේ සංතානේ ඉන්ද්‍රිය බල බොජ්ජංග මාර්ගයන් දියුණු වීමෙන් තමන් බලාපොරොත්තු වෙන බෝධි ඥානයකින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සීල ආසේ අනුසේ චරිත අධිමුක්ති ඔක්කොම යටපත් කරමින් දස සංයෝජන සිඳ මෙද දමමින් 1500ක් පමණ කෙලෙසුන්ගෙන් සදාටත් මිදෙමින් අමා මහ නිවන සාක්ෂාත් කරගන්න වාසනාව වෙනවා. එනිසා දැන් අපි මේ පවත්වාගෙන යන ආනාපාන සති භාවනාව තුළින් ධ්‍යාන උපදවා ගන්නටත් ධ්‍යාන පදනම් කරගෙන විපස්සනා වඩන්නටත් විපස්සනා වැඩමින් මාර්ගඵල නිවන් සුව ලබන්ට අපි සියලු දෙනාට හේතු වාසනා වේවා කියලා මා ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම දේශනේ සමාප්ත කරමට තෙරුවන් සරණයි. බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය ගැන මෙතරම් විස්තරම දේශනාකට ආදාරන්න හේතුවක් තියෙන්නෝනේ. ඒ මොනවාද හේතුව කියලා අපි සොයාගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ලෝතුරා බුදු වුණේ ආනාපාන සතිය පදනම් කරගෙන. ඒක එක කාරණයක්. අනික් කාරණය තමයි දැන් දස කසින දස අසුබ යනි භාවනා ඵලමයෙන් කරන්න ගියොත් යෝගාවචරයන් අපහසුතාව වැඩි. ඒකට බාධක වැඩි. ඒ නිසා බොහොම සරල, බොහොම සැපදායක, බොහොම සාන්ත භාවනාවක් හැටියට ආනාපාන සතියේ මුලදී වැඩිමින් නීවරණ යටපත් වීමත් එවාගේම ධ්‍යානාංග ශක්තිමත් වීමත් නිසා ඒ යෝගාවචරයාට දසකසින දස අසුභ බ්‍රහ්ම විහාර අරූප ධ්‍යාන ඔක්කොම වඩන්න ශක්තිය ලැබෙනවා. ඒ නිසා මේක සීලම කර්මස්ථාන භාවනාවන්ට වඩා මුල් තැන ගන්නවා යෝගාවචරයෙකුට සැනසille බොහොම සැපදායක ලෙස බොහොම සාන්ත ලෙස සුවසේ ධ්‍යාන කර්මස්ථාන මුදුන්පත් කරගන්න උපකාර වෙන බැවින් මේ ගැන වැඩියෙන් බුදුරජාන් වහන්සේ විස්තර දේශනා කළා තියෙනවා. ආනාපාන සතිය හෝ වෙනත් භාවනාවක් කරන යෝගාවචරයෙකු ශාරීරික වශයෙන් ව්‍යායාමයක් තියෙන්නට ඕනේ. දැන් භික්ෂුන් වහන්සේලාට තියෙනවා වත්පිළිවෙත්. සිල් මෑණිවරුන්ටත් වත්පිළිවෙත් තියෙනවා. කයෙන් ඒක සාමාන්‍යයෙන් කායික ව්‍යායාමයක්. මිදුල්ලැමදීම වගේම භාජන සේදීම අනිකුත් මේ පිළිදගුන් කිරීම ඔක්කොම වත් පිළිවෙත්. ඒකම ශාරීරික වශයෙන් තවදුරට පළපුරුදු ව්‍යායාම ඉතා වැදගත් වෙනවා. කර්කස ව්‍යායාම හැර සාමාන්‍යයෙන් ශරීරයෙහි නිරෝගී භාවය නිරෝගී බව ඇතිකර ගැනීමට භාවනාවට සුදුසු පරිද්දෙන් ශරීරය උණුසුම් ගැන්වීමටත් අවශ්‍ය වෙනවා ව්‍යායාමය. බොහෝ සෙයින් හින්දු යෝගාවචරයන්ගේ තියෙනවා ප්‍රාණායාම කියලා විශේෂයක්. ප්‍රාණායාම කියන එක වාඩි වෙලා දාසට කීප සැරයක් භාවිතා කිරීමේදී හොඳට ශ්වාසනාලය පිරිසිදු වෙනවා. ඒ වගේම ශරීරයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය වැඩියෙන් ශරීරගත වෙනවා. ඒකම මේ ලේ දහවනේ ශරීරයේහි ඉස දක්වාම මුළු ශරීරයේම ලේ දහවනේ ශෝෂේ ගමන් කිරීමට පහසුවක් වෙනවා. ඒ වාගේ ව්‍යායාම තා වැඩගත් වෙනවා. ඒ වාගේම උඩුකය කෙලින් තබා ගැනීම, ඒ වාගේම වේදනාවන්ගෙන් තොරව භාවනාට වාඩි වීම මේ ආදී පහසුකම් ඇති වෙනවා ව්‍යායාම හොඳින් කිරීමෙන්. එන්නේ මේ කාරණයක්
අපි ආબોධ කරගෙන කටයුතු කිරීමෙන් අපේ භාවනාව සාර්ථකව දියුණු කරගන්න පුළුවන් වෙයි. චරිත වශයෙන් බැලුවහම රාග චරිත, දෝෂ චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත, විතාරක චරිත කියලා කොටස් 6කට විශේෂයෙන් බෙදෙනවා. එතෙන්දී ආනපාන සතියේ නියම කරලම තියෙන්නේ මෝහ චරිතයට සහ විතාරක චරිතයට. බොහෝ සෙයින් මේ දිහි පැවිදි හැම දෙනාටම විතාරක බහුලයි. මෝහයක් තියෙනවා මේ භවනා ගැන හරියට නොදන්නකම ඒක හදාගන්න පුළුවනි. නමුත් මේ විතාරක කියන එක දැන් රාග චරිතයගෙත් හිතේ නිතරම විසිරෙනවා. නොයෙක් දේට ආශා හිතෙනවා. දේශ චරිතයගෙත් නිතර විසිරෙනවා. නිතර ගැටෙන සුළු බවට පත් වෙනවා. මෝහ චරිතයගෙත් විසිරෙන්නේ නැනිකා අඳුර වෙනවා. එවාගෙම සද්ධා චරිතයල නිතර බුද්ධ ආදී ගුණ සිහි කරමින් ඔහුගේ හිත විසිරීමට හේතුවක් වෙනවා. බුද්ධ චරිතය නොවන වැඩිකම නිසා ඔහුගේ සිත විශේෂයෙන් විසිර යනවා. මොකද මේ බුද්ධ චරිතයගේ සිත ස්වභාවයෙන් උද්දච්ච සහගත වෙන නිසායි. නමුත් මේ විතාරක චරිතය කියන ওই විතාරක කියන නිතර මේ විසිරෙන ස්වභාවය හැම දිනාටම බොහෝ සෙයින් තියෙන දෙයක්. ඒ නිසා මෝහ චරිත විතාරක චරිතය කියන දෙකිරිසෙට ආනාපාන සතියේ සුදුසුම භාවනාවක් හැටියට දේශනාවේ සඳහන් වෙන අර්ථකථනය විස්තර කරනවා. ඒ මොකද ආශ්වාස ප්‍රශ්වාස සුහුස්ම රැල්ල ඈත නෙමෙයි. තමන්ගේ මනසට බොහෝම සමීපයි. අපේ ඇහෙන් බලනවා වගේ බලන්න තරමට අපට සිතට සමීපයි. ඒ නිසාම අපේ හිත එහෙම විසිරෙන්නේ නැතුව තියාගන්න පුළුවන් එකක්. අනික හුස්ම රැල්ල නිතර අලුත් වෙනවා. හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා. මේක චලිත කියන්නේ චංචල වෙනවා. චංචල වීම නිසා තමන්ගේ සිහියේ නැවත අලුත් වැඩියා කරගන්න වෙනවා. ඒ කියන්නේ ආශ්වාස මෙනෙහි කිරීම ඊළඟට ප්‍රශ්වාස මෙනෙහි කිරීම ආදී වශයෙන් හිත නිතරම අලුත් කරගන්න වෙන. ඒකට හිතේ විසිරීම යාම අඩු වෙනවා. හිතේ උද්දච්ච ගති කියන්නේ විසරණ ගති බොහෝසෙන් අඩු වෙනවා. අඩු වීම නිසා සමාධිගත වීම පහසු වෙනවා. එන්න මේක නිසායි බුදුරජාණන් වහන්සේ මේ ආනපාන සතිය හැම දිනාටම සාධාරණ එවාගෙම ප්‍රයෝජනවත් භාවනාවක් හැටියට දේශනා කළ සංස්කාරකේන කොටස තෙරුන් රාශියකට සම්බන්ධයි. එයින් එකක් තමයි කර්මය කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා අවිජ්ජාපච්චය සංඛාරා. එතන සඳහන් වෙනවා සංඛාර කියලා කුසල කුසල චේතනා 29ක් අකුසල චේතනා 12යි කාමාචර කුසල චේතනා 8යි මහග්ගත කුසල චේතනා 9යි සියල්ල 29යි. ඔය 29 සියල්ලම කර්ම. අවිජ්ජා පත්‍ය සංඛාරා කියන තැන එතන සඳහන් වෙන්නේ චේතනා කුසල කුසල චේතනා 29. ඒතර සංඛාරා කියන එකේ තේරුම තවත් පැතිරී තියෙනවා. දැන් සංඛාරක් ඛන්ධෝ කියනවා. සංඛාරක් ඛන්ධෝ කියනකොට ඔය චේතනාවක් ඇතුළත්ව චෛතසික ධර්ම 50ක් වින් කරනවා. සංඛාරක් ඛන්ධෝ. ඒ කියන්නේ චෛතසික 52ක් තියෙනවා. ඒ 52කින් වේදනා සංඥා කියන චෛතසික ඉවත් කරලා ඉතිරි 50ට කියනවා සංඛාරක් ඛන්ධෝ. ඒක එක තේරුමක්. තවත් තේරුමක් කියනවා කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා. එතන සඳහන් වෙන්නේ කයින් සිදුවෙන කුසල අකුසල කර්ම සියල්ලම කාය සංඛාර. වචනෙන් සිදුවෙන සියලුම කුසල අකුසල කර්ම වචී සංඛාර. සිතින් සිදුවෙන කුසල අකුසල කර්ම සියල්ල චිත්ත සංඛාර. ඒක එක තේරුමක්. තවත් තේරුමක් තියෙනවා කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා. එතන හඳුන්වන්නේ බොහෝසේ නිරෝධ සමාපත්තිය හඳුන්වනකොට කාය සංඛාර කියන ආස්වාස ප්‍රස්වාස දෙක. දැන් අපි ආනාපාන සතියත් දේශනා කරද්දී අහන්න දකින් ලැබෙන්නේ ඇති පස්සම්භයං කාය සංඛාරං අස සිස්සාමි පස්ස සිස්සාමි කියලා. ඒකේ ආස්වාස ප්‍රස්වාස දෙක. ඒක තමයි එතන කාය සංඛාර. වචී සංඛාර කියන්නේ වචනයක් කතා කරන්න ප්‍රධානම හේතුව තමයි විතර්ක ਵਿਚාර දෙක. විතර්ක ਵਿਚාර දෙක නිසා වචන පිට කරන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. ඒ නිසා ඒකට කියනවා වචී සංඛාර කියලා.
චිත්ත සංකාර කියන්නේ සිත පහළ වෙන්නේ සිතට ප්‍රධානම මූල හේතුවක් වෙනවා වේදනා සංඥා දෙක. වේදනා සංඥා දෙකට කියනවා චිත්ත සංකාර. දැන් නිරෝධ සමාපත්තියේ සමාදින ආරයන් වහන්සේලා රහතන් වහන්සේලා පළමුවෙන්ම වචී සංකාර නිරුද්ධ කරනවා. ဒုတိය ඥානේ සමාදින්නේ වචී සංකාර කියන විතරක ਵਿਚාර දෙක සංසිඳුවලා. අත්තරලා. ඊළඟට චතුර්ථ ඥාන උපචාර අවස්ථාවේදී ආස්වාස ප්‍රස්වාස දෙක නවතිනවා. ඒකට කියනවා මේ කාය සංකාර සංසිඳීම කියලා. ඊළඟට නේව සංඥා නාසඤ්ඤායතනෙට නේව සංඥා නාසඤ්ඤායතන චිත්තක්ෂණ දෙකකින් Nirodhayata samvadinawane. නේව සංඥා නාසඤ්ඤා සිද්දකේ දෙවෙනි සිටේදී වේදනා සංඥා දෙක සංසිඳෙනවා නැතිනවා. එතකොට නිරෝධ සමාපත්තියේ සමාධියම සිද්ධ වෙනවා. එතන ඒ නිරෝධ සමාපත්තියේ සමාධියීමේ පිළිවෙල කීමේදී මේ විදිහට කාය සංකාර කියන්නේ ආස්වාස ප්‍රස්වාස, චිත්ත සංවචේ සංකාර කියන්නේ විතරක විචාර, චිත්ත සංකාර කියන්නේ වේදනා සංඥා. ඒක එක තේරුමක්. තවත් තියෙනවා සංකාර පදේ තේරුම. මේ අපි දැනගෙන ඉඳීම වැදගත් වෙනවා. එකක් තමයි සංකත සංකාර. අபிසංකත සංකාර අபிසංකරණ සංකාර අයෝගාபி සංකාර පද හතරකින් සංකාර හඳුන්වනවා. එතන කියනවා සංකත සංකාර කිව්වහම නිර්වාණ ධාතුව හැර ප්‍රඥාප්ති ධර්ම හැර හේතු ප්‍රත්‍යංගෙන් හටගන්න සියල්ලටම සංකත සංකාර කියනවා. ඒ කියන්නේ සිත් 89 චෛසික 52 රූප 28 ඒක පරමාර්ථ වශයෙන් කියනකොට ඒ කොම සංකත සංකාර. අபிසංකත සංකාර කියන්නේ කුසල අකුසල කර්ම රැස්කල නිසා ලැබෙන විපාක. සියලෝම විපාක සිත් තියෙනවා 35ක්. විපාක සිත් 36ක් තියෙනවා. ඊළඟට විපාක ඡයසික 35ක් තියෙනවා. කර්මජ රූප 20ක් තියෙනවා. ඒ ඔක්කොටම කියනවා අபிසංකත සංකාර. ඊළඟට අபிසංකරණ සංකාර කියනකොට අපි මුලින් සඳහන් කළ කුසල කුසල චේතනා 29 ගැනෙනවා. ඒ කියන්නේ විපාක රැස් කරන විපාක ගෙන දෙන හේතු 29ක් තියෙන එකට ඉන්නවා අபிසංකරණ සංකාර. අයෝගාபி සංකාර කියන්නේ වීරියට නමක්. යම් කිසි ක්‍රියාවක් කරන්න වීරිය කරනවා. අපි නැගිටින්න ඕනෙනකොට අපිට වීරිය කරලා නැගිටින්නේ. භාණ්ඩයක් උස්සනකොට වීරිය කරනවා. හැම දෙයකටම ක්‍රියාකාරීත්වයේදී වීරිය ඇති කරගන්නවා. වාහන පදවනකොට වීරිය ඇති වෙනවා. එවාගේ ගමන් කරනකොට වීරිය ඇති වෙනවා. මේ හැම කටයුත්තකදීම ඇති වෙන වීරියට කියනවා අයෝගාபி සංකාර. එතකොට ඒක කර්මය නෙමෙයි. ඒක සාමාන්‍යයෙන් ක්‍රියාකාරීත්වයේ මුල් තැනගන්න වීරිය. මෙන්න මේ විදිහට සංකාර පදේ තේරුම් විවිධාකාරයෙන් බුද්ධ වචනේ සඳහන් වෙනවා. එයින් කොටසක් තමයි කර්ම කියන්නේ. කර්ම කියනකොට ඒකේ තියෙන දෙආකාරයෙන් තේරුම් ගන්න ඕන කර්මය. එකක් තමයි චේතනා 29. ලෞකික චේතනා කුසල කුසල අකුසල චේතනා 29. අනික් කාරණේ තමයි දැන් එතන තියෙනවා මේ චේතනා 29 එක සම්ප්‍රයුක්ත වෙන ධර්ම. සම්ප්‍රයුක්ත වෙන ධර්ම කියන්නේ දැන් ලෝභ මූල සිත. ලෝභ මූල සිතේ තියෙන චේතනාව කර්මයක්, අකුසල කර්මයක්. නමුත් ඒ චේතනාවත් එක්ක චෛතසික ධර්ම තියෙන 20ක්. ඒ 20ටම කියනවා අපි කියනවානේ පටිච්චසමුප්පාදේ මේ උපාදාන පත්‍ය භවෝ කියලා. ඒකට කියනවා කර්ම භව කියලා. කර්ම භව කියවහම චේතනාවත් එක්ක එකට මිශ්‍ර වෙන චිත්තචෛතසික ධර්ම සියල්ලමයි තියෙන්නේ. ඔය දෙන්න කුසල කුසල මේ කුසල ධර්මයන් අතර පළවෙනි කුසල් සිත සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිත. එහි තියෙන චිත්තචෛතසික ධර්ම 34ක් උපරිම ප්‍රමාණයට. හැබැයි ඒකට කරුණා මුදිතා දෙකෙන් එකගොත් එකතු වුණොත් 35ක් වෙනවා. ඒ ඔක්කොම එකටගෙන කර්ම භවය කියලා. එතකොට චේතනාවයි චේතනාවක මිශ්‍ර වෙන ධර්මයි කර්ම භවය. තනිකර චේතනාවට කර්මය කියනවා. චේතනාවත් එක්ක මිශ්‍ර වෙච්ච චිත්තචෛතස ධර්ම සියල්ලටම කියනවා කර්ම භවය. ඔය දෙආකාරයෙන් කර්මය හඳුන්වනවා. ඒ නිසා දැන් අපි කරන හැම දෙයකදීම
අපි ඇස පියහෙලීම, අතපය සැලවීම, නැගිටීම, වාඩිවීම, පටිවන වතුර නෑම, කෑම ගැනීම, කතාගෙන හැම තැනකම කර්ම රැස් වෙනවා. ඒ හැම තැනකදීම අපි අනා සිහිනුවනින් යෝනිසෝ මනසිකාරයෙන් හිටියොත් ඒ හැම ක්‍රියාවක්ම කුසල කර්ම කරගන්න පුළුවන්. එසේ නැත්නම් අර පුරුද්දට අනුව ලෝභ මූල සිත් පහළ වෙයි, දේශ මූල සිත් පහළ වෙයි, අකුසල සිත් වලින් ඒවා සිද්ධ වෙන්න පුළුවන්. යෝනිසෝ මනසිකාරයේ නුවණින් මෙනෙහි කිරීම නොකොළොත්. එනිසා දැන් මේ භාවනාවෙන් බොහෝ සෙයින් අපට හැම කටයුත්තක් කුසල සිතින් කරන්න පළපුරුද්දක් ඇති වෙනවා. ඒක ලොකු වාසනාවක්. එනිසා මේ දීර්ඝ සංසාරයේ රැස් කරගත්ත කර්ම සම්භාරය ගෙවා දැමීමට මේ භාවනා මාර්ගය අපට උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.